අයිබෝන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ යුනිටිත් එක්ක කොහොමද GitLab රිපොසිටරි එකක් කනෙක්ට් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඉන්න ඔයගොල්ලෝ මේ විදිහට Google වලට ඇවිල්ලා GitLab කියලා සර්ච් කරලා GitLab එක ඇතුළට ගිහිල්ලා account එකක් හදාගන්න. මම දැනටමත් account එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම GitLab එකේ මෙතන රිපොසිටරිස් තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙන දැන මම දැනටම ප්‍රොජෙක්ට්ස් දෙකක් විතර නිකන් හදාගෙන බලලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් new projects කියන එක ක්ලික් කරන්න. بس මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් create blank project වලට ඇවිල්ලා අපිට project එකක නමක් දෙන්න. මම මේකට project එකේ නමක් දෙනවා unity with gitlab කියලා මේ විදිහට project එකේ නමක් දෙනවා. ඊට පස්සේ මම මෙතන visibility level එක private තියාගෙන ඒ වගේම මෙතන initialize repository with the readme file එකකුත් මම දාගන්නවා. ඊට පස්සේ මම project එක create කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ project එක හැදෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ විදිහට හදාගත්තාම අපේ unity එකේ projects මේකට දාගන්න නම් අපිට gitigno file එකක් හදා ගන්නත් ඕන. අපි gitigno file එකක් හදා ගන්න මෙන්න මෙතනින් මේ විදිහට ක්ලික් කරලා new files දෙන්න ඕන. new files වලට අපි මෙතන dot මෙතන අපි dot gitigno කියලා ෆයිල් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ මෙතන ඉතින් අපිට ටෙම්ප්ලේට් එකක් තෝරගන්න පුළුවන්. මෙතන ටෙම්ප්ලේට් එකට අපි unity කියලා සර්ච් කරමු. ඔන්න unity තියෙනවා. දැන් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතනින් ඔටෝ ජෙනරේට් වෙලා දුන්නා අපිට මෙන්න මේ GitLab එකෙන් අපේ projects upload කරනකොට අපේ අවශ්‍ය නැති files අනමනා මේ දේවල් repository එකට upload වෙන්නේ නැති වෙන්න තමයි අපි මේ gitigno එක දාගන්නේ. මේ gitigno එක හරි දැන් මේක file එක generate වුණා. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා commit changes කියන එක දෙන්න ඕන. commit changes දුන්නට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපේ repository එකට add වෙලා තියෙනවා මේ gitigno file එක. දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ repository එක ඇතුලේ gitigno file එක දැන් තියෙනවා. හරි. දැන් ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක ඉතුරු වැඩ කරගන්න මම Visual Studio Code එක පාවිච්චි කරනවා. Visual Studio Code එක කියන්නේ බොහොම powerful lightweight IDE එකක්. ඉතින් Unity එකත් එක්ක සම්බන්ධ කරගන්න මම මේක පාවිච්චි කරනවා. ඉතින් Visual Studio on කරගත්ත ගමන් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ screen එකක්. එතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් clone git repository කියන එක. ඕගොල්ලන්ට මේක click කරන්න පුළුවන්. ඕගොල්ලෝ මතක තියා ගන්න ඕන දෙයක් තමයි මෙතනදී වැඩ කරන නම් git software එක install කරලා තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. මෙන්න මේ git software එක මෙතෙන් download කරලා ඔයගොල්ලෝ install කරගන්න ඕන මේ repository එක වැඩ කරන්න. install කරගත්තට පස්සේ තමයි මේ ටික කරගන්න පුළුවන්. දැන් මෙතන අපේ project එක දැන් අපි අර හදාගත්ත repository එකේ project එක import කරගන්න ඕන. මෙතන අපි clone git repository කියන එක click කරලා පස්සේ මේ විදිහට URL එකක් paste කරන්න එනවා. ඊට පස්සේ මෙතන අපි repository එක තියෙන තැනට ගිහිල්ලා මෙතන clone කියන button එක click කරලා එතන තියෙනවා clone with https කියන මෙන්න මේ link එක මෙතනින් copy කරගෙන මේ විදිහට අපේ VS code එකේ paste කරගන්න ඕන. ඊට පස්සේ enter එක ඔබන්න. enter ගිහුවට පස්සේ ඔයගොල්ලොන්ගේ අහනවා මේ folder එක ඒ වගේ මේ ප්‍රොජෙක්ට් එක කොතනද සේව් කරගන්න ඕනේ. ඉතින් අපි මම මෙතන ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න තැනක් දෙන්නම්. මම මේක ඇතුලේ create කරගන්නම් new folder එකක්. new folder නම දෙන්නම් select කරලා. ඔන්න repository එක හැදුනා. ඒ වගේම මට මෙතනින් open කරගන්නත් පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් එක තියෙන තැන ට්‍රස්ට් කියන්නේ මේ විශ්වාසවන්ත තැනකට දීන කියලා මේ විදිහට මැසේජ් එකක් අහන මේක ඔයගොල්ලන්ට යස් දෙන්න පුළුවන්.
මෙන්න මේ විදිහට දැන් අපි ජෙනරේට් කරගත්ත git ignore ෆයිල් එක සහ ඒක ඇතුලේ ඔටෝ ජෙනරේට් වෙච්ච readme ෆයිල් එකත් දැන් තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ unity එක පැත්තරෙන්න. unity එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට මම normal 3D project එකක් හදාගෙන ඉන්නේ. project එක හදලා ඕගොල්ලොන්ගේ configurations වැඩ ඒ වගේ දේවල් ඕගොල්ලොන්ට මුලින්ම කරගන්න පුළුවන් කරගෙන මේ project එක close කරන්න close කරලා යන්න ඕගොල්ලොන්ගේ project එක හැදුන තැනට. මගේ project එක නම් මෙන්න මෙතන හැදුනේ. මෙන්න මේ test unity කියන එක තමයි මම හැදුවේ. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. test unity නෙවෙයි. මේකට නමක් දුන්නේ මේ GitLab test කියන project එක තමයි මම හදාගත්තේ. ඉතින් මේ GitLab test කියන project එක ඇතුලේ තියෙන මෙන්න මේ ෆයිල් සේරම ටික මම copy කරලා අරගෙන එනවා. අපි දැන් දාගත්ත repository එක හදාගත් import කරගත්ත තැනට මම මෙතන සේරම paste කරනවා. ඔගොල්ලොන්ට ටික වෙලාවක් යාවි මේක paste වෙන්න. ඒ වගේම දැන් ඔගොලොන්ට බලාගන්න පුළුවන් මෙතන අපේ විශල් ස්ටඩියෝ විශල් කෝඩ් වලට ආවට පස්සේ ඔගොලොන්ට බලාගන්න පුළුවන් අපි ප්‍රොජෙක්ට එක ඇතුළෙ මේ විදිහට ඇසෙස් ෆෝල්ඩ එක සහ ඒක යුනිටි ප්‍රොජෙක්ට එක ඇතුළෙ තිබුණ සීන් වින්ඩෝස් සීන් ෆයිල් එක ඒ වගේ දේවල් මේක ඇතුලේ දැන් තියෙනවා. දැන් ඊට පස්සේ ඔගොල්ලෝ ආපහු යුනිටි හබ් එකෙන් ගිහිල්ලා අපි රිපොසිටරි එක ක්ලෝන් කරපු තැනට යන්න ඕන. මම රිපොසිටරි එක ක්ලෝන් කරේ යුනිටි විත් GitLab කියන එක ඇතුළට. මම ඒක සිලෙක්ට් කරලා ඕපන් දෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට ප්‍රොජෙක්ට් එක අපේ යුනිටි වලින් ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ ඔගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි කලින් හදපු ප්‍රොජෙක්ට් එක මේ විදිහට ඕපන් වුණා. දැන් අපි අපේ VS Code එක පැත්තට ආවොත් ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙතන කොළපාට වෙලා තියෙන්නේ අපි අලුතෙන් ඇඩ් කරපු දේවල්. මේවා තමයි රිපොසිටරි එකට යන්නේ. ඒ වගේම මේ Git ignore එකේ තියෙන නිසා මෙන්න මේ වගේ library ඊට පස්සේ temp ඒ වගේම මෙන්න මේ වගේ auto generated files Git රිපොසිටරි එකට යන්නේ නැහැ. ඉතින් Git ignore එකේ තියෙන ලොකුම වාසිය තමයි මෙන්න මේ වගේ ලයිබ්‍රරි වගේ ලොකු ෆෝල්ඩර්ස් එකගෙන ගොඩාක් දේවල් තියෙන ෆෝල්ඩර්ස් යන්නේ නැහැ රිපොසිටරි එකට. දැන් මෙතන චේන්ජස් වලට මෙන්න මේ ටික බලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ ටික තමයි රිපොසිටරි එකට යන්නේ. මට පුළුවන් මේ ටික අපේ රිපොසිටරි එකට දාගන්න. රිපොසිටරි එකට දාගන්නකොට මෙන්න මේ චේන්ජස් තියෙන තැන මෙන්න මෙතන ධන ලකුණ ක්ලික් කරන්න පුළුවන්. ධන ලකුණ ක්ලික් කරාට පස්සේ ඒ සේරම ටික ස්ටේජ් චේන්ජස් කියන තැනට යනවා. ස්ටේජ් චේන්ජස් කියන තැනට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක කමිට් කරන්න. මම මෙතන කමිට් මැසේජ් එකක් දෙනවා. කමිට් ටැබ් බවට පත් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පුෂ් කරන්න අපේ රිපොසිටරි එකට මේ විදිහට. මම පුෂ් කරා. මෙතන තාම ලෝඩින් වෙනවා වගේ පෙන්වනවා. හරි. ඊට පස්සේ පුෂ් වුණා. දැන් අපි ගිහින් බලමු අපේ රිපොසිටරි එකට ගිහිල්ලා. මම මෙතන රීෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එක මේ විදිහට රිපොසිටරි එකට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදි කරන වෙනස්කම්. දැන් මම සීන් එකේ ඇඩ් කරන්නම් 3D ඔබ්ජෙක්ට්ස් කීපයක්.
ඊට පස්සේ මම මේක මේ විදිහට සේව් කරලා මම ආපහු යනවා VS Code එක පැත්තට. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ විනාශ කරපු sample scene එක මෙතන ඇවිල්ලා තියෙනවා. මම මේක ධන ලකුණ ක්ලික් කරලා සේව් ස්ටේජ් තැනට අරගෙන යනවා. ඊට පස්සේ මම මෙතන commit to කියලා මැසේජ් එකක් දාලා මම මෙතන commit කරනවා. ඊට පස්සේ මට පුළුවන් ආපහු මේක push කරන්න. හරි, push කරාට පස්සේ ඔයගොල්ලන්ට ආපහු මේක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. asset එක ඇතුලේ scene ස්තැන ඔගලොන්ට දැන් බලාගෙන පුළුවන් last commit එක commit 2 කියලා වැටිලා තියෙනවා. ඒ වගේම scene එක ඇතුලේ sample scene එක just now වැටිලා තියෙනවා commit 2 කියලා දැන්. හරි, ඊට පස්සේ මම තව වෙනස්කමක් කරගන්නම්. මම මෙතන script කියලා folder එකක් හදන්න scripts කියලා folder එකක් හැදුවා. ඊට පස්සේ මම මේක ඇතුලේ හදනවා C# script එකක් player කියලා, සාමාන්‍ය normal script එකක් උදාහරණයක් විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට visual code වලට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපේ project window එකේ explore එකේ ඔයගොල්ලන්ට script folder එක පේන තියෙනවා. ඒ වගේම මෙතන source control එක ඇතුලේ මේ විදිහට අපේ script එක add කරපු එක පේන තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතන ඒක click කරාට පස්සේ මොනවද වෙනස්කම් කියලා අපි මොන හරි අලුතෙන් type කරා නම් මෙතනදී බලා ගන්න පුළුවන් දෙක compare කරලා මොනවද වෙනස්කම් කියලා. ඉතින් මම මේ script කියන folder එකත් select කරලා මේ විදිහට ධන ලකුණ click කරලා මම commit message එකක් දාන්න. commit 3 කියලා. ඊට පස්සේ මම මෙතන commit එකක් දැම්මා. ඊට පස්සේ ඒක මට පුළුවන් push කරන්න. හරි, ඒක push වුණා. දැන් අපිට ආපහු ගිහින් බලන්න පුළුවන් අපේ repository එකේ asset එක ඇතුලේ scripts කියන folder එක හැදිලා තියෙනවා. ඒ වගේම player.cs කියන script එකත් දැන් ඇතුලේ හැදිලා තියෙනවා. හරි, මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ Unity project එක add කරගන්න පුළුවන් වෙන්නේ. අපි කලින් කතා කරපු විදිහටම තව කෙනෙක්ට මේ repository එක download කරගෙන මේ repository එකේ තියෙන project file එක වැඩ කරන්න ඕන. මෙතන clone වලට ගිහිල්ලා මෙතන clone with https කියන එක click කරලා මෙතන URL එක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට අර විදිහට clone කරගෙන ඔයගොල්ලන්ගේ Unity project එකේ වැඩ කරගන්න. මම හිතන ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හරි නම් බොහොම ස්තුතියි.